41 විදුලි බිලක් එවා විදුලි බල මණ්ඩලය මිහින්තලා පුදබිමේ පසුගියදා විදුලි කප්පාදුවක් සිදු කර තිබුණා. විදුලිය නැති නිසා පුදබිමට එන බැතිමතුන් දැඩි අපහසුතාවයකට පත් වූ අතර ඔවුන් මිසකපව මතට නැක්කේ පන්දම් ආලෝකයෙනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය මිහින්තලා පුදබිමේ රුපියල් 141ක් වූ විදුලි බිල ගෙවා දැමීමට ඊයේ පසුරුවේ කටයුතු කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද මිහින්තලා පොදබිමට පැමිණ විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුරුවේ ධම්මරතන හිමියන් බැහැදුටුවා. මේ කටයුත්ත කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාටම පින් දෙනවා. මාස 9ක් ඇතුළතම මේ 41 ලස් වෙන්නේ. එතකොට දැන් ඔය මැති ඇමතිවරුන්ගේ ඔබතුමාගේ බිලක් තියෙනවද කියවන්න? කොහෙද? විදුලි බිල් ගෙවන්න තියෙනවද? නෑ මං නිල් නිවාස වල නෑ. නෑ හා ඒක තමයි. එතකොට දැන් මං දැක්ක කාල්ටන්ද මැද මූලනේ කො 126යි මගුල් ගෙදරට. ඒ නීතිය මේ මිහින්තලේට කරපු නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද? මේකත් ලංකා සිටීමේ. රාජාණ්ඩුවක් මේ රටේ නෑනේ දැන්. රාජාණ්ඩුවක් තිබුණා නම් එහෙම තිබුණා. හැඩේ කියන්නේ දැන් බලය තිනකොට මොලේ නෑ මොලේ තිනකොට බලේ නෑ. පාර්ලිමේන්තු බලන්නකො මහලු නිවාසයක් වාදිනේ වැඩිහිටි නිවාසයක් වාදිනේ. උදේ කාපු දේ දවල්ට මතක නෑනේ. ඒ ඇත්තන්ට කමන්න නැහැ ඉතින් අපි පාර්ලිමේන්තු මැතිවරණ කරන ජනාධිපති වෙන තියමුක බලන්න කියන්නේ කියන්නකෝ මම ඔක පාර්ලිමේන්තු ප්‍රශ්න කරන්න ඇයි මේ 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 මෙතන කේන්ද්‍ර කරගෙන මෙහෙම කරේ කියන්නේ මේක ජනතාවගෙන පිළිගන්නේ දැන් මාත් එක පෞද්ගලික කෝන්තරයක් ඇති එහෙනම් මම හිරේ දාපල්ලා මරපල්ලා මඩගහපල්ලා ඉතින් මේ එන මිනිස්සුන්ගෙන් පිළිගන්නේ මොකටද අමානුෂික මිනිස්සු කොටසක් මේ රට පාලනය කරන්න දැන් මේ මිනිස්සුන්ගේ තියනවාද කිසිම තෙත් ගතියක් මේ මනුස්සකම නැති හින්දා අමනුෂ්‍යයෝනේ කල්ලතෝනියනේ කොම ප්‍රශ්නවලට විකිනීම පෞද්ගලීකරණය ඒක තමයි දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ මම හිතන්නේ මේ මේ පන්සල් පද්ධතියත් මේ ප්‍රයිවටයිස් කරන්න හදන්නේ අපි හොයලා බලන්නට ඕන කොහොමද මේ මිහින්තලේ පුදබිමේ දවසකට හරි විදුලිය විසන්ධි කරලා ලයිට් කපලා ඒ අන්ධකාරයේ තැවිය යුතුයි කියන පියවර කවුද තීන්දුව ගත්තේ කොහොමද මෙහෙම දෙවිදි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්නේ මැද මුලනේ නොකපන්නටත් කොහොමද එහෙම තීන්දුව తీරන ගන්නේ කියන එක ගැනත් අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදු දහම මේ රටේ ව්‍යාප්ත කරන්නට මුල් වූ ස්ථානයේ ලයිට් කපපු ගෞරවය මේ වර්තමාන රජයට හිමිලා තිබෙනවා. මොන ඇමති කෙනෙකුටද වස්ත්‍රයක් ඇඳගෙන මේ ප්‍රදේශයට එන්න පුළුවන් කියන එකත් මම ප්‍රශ්න කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරයල්ලත් අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. බෞද්ධ ජනතාවගේ වාසනාවට සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක මැදිහත් වෙලා ඒ විදුලි බිල ගෙවා දැම්මා. රජයට වැඩපිළිවෙලක් නැහැ. රජයේ ඉදාට ජීවත් වෙනවා. අපේ රටේ රජකම දුන්නේ බෞද්ධාගමට ලැබි පුද්ගලයාට. පාලක ව්‍යවස්ථා කඩලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මේ රටේ ජනතාවට අවස්ථාවක් ලැබුණු විගස අනිවාර්යයෙන්ම මේ බෞද්ධාගමට ලැබි පුද්ගලයා තෝරා ගන්නවට කිසිම සැකයක් නැහැ. අද ඔප්පුකල් ඉවරයි. මේ අතර කාල්ටන් නිවසේ ඇති රුපියල් 126ක විදුලි බිල ගැන අද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කතා කළා. ඊයේ දිනේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මිහින්තලේ විදුලි බිල ගෙවලා තියෙනවා. මයිතුමනි ස්තුතිවන්ත වෙනවා. ඒක හොඳ වැඩක්. හැබැයි අනිත් පැත්තෙන් මම දැක්ක මගේ මගුල් ගෙදර විදුලි බිලක් පෙන්නලා ඒ නිවුස් එක යට ගහලා තියෙනවා. හැබැයි දැන් මම බැලලා අවුරුදු 5කටත් වැඩි. දැන් දෙවනි බබත් හම් වෙනවා තමයි මාස ගානක. දවස් ගානක. හැබැයි දැන් තමයි විදුලි බිලක් ගැන කියලා තියෙන්නේ. ඉතින් මම විලේකම්පරේ අහරහා විදුලි මණ්ඩලයට ලිපියක් යොමු කරනවා. රද වෙනකම් මටවත් මගේ තාත්තගේ නමටවත් විදුලි බිලක් ඇවිල්ලා නැහැ. එහෙම එකක් තියෙනවා නම් එක එක අයගේ නම් වලට යවන්න නැතුව ඒක අපිට එවන්න. එතකොට අපි ඒක ගෙවන්න. දැන් අද මේ විදුලි බිල ගැන කතා කරන්න එදා කිව්වේ මට ඩොලර් බිලින 18ක් තියෙනවා. ලැම්බෝගිනි 16ක් තියෙනවා. රත්තරන් අස්පේක් ඉන්නවා. උගන්ඩාවට සල්ලි යවුවා කිව්වා. එහෙම කියපු මට මේ විදුලි බිල ගෙවන එක ප්‍රශ්නයක් නෑ. අපේ ගෙදරට එවන්න නැත්නම් තුන්වෙනි දරුවා හම්බ වෙනකොටත් ওই බිල ආයවේදිකාවට එයි. ඒක හරි නෑනේ. මේ අතර හොරණ රෙමුණ වැලි කැටැල්ල ශ්‍රී පුණ්‍ය ශේෂ්ඨාරාම විහාරස්ථානයේ දෙවනවරටත් විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වුණා. පසුගිය අප්‍රේල් මාසයේ මේ දරා ගන්න බැරි විදුලි බිල නිසා විදුලිය කපා හැරියා. ඊට පස්සේ ඉතින් දායක මහත්තුරු කොහොම හරි මේව කරලා ඒ කටයුත්ත නිදහස් කරගෙන මාස දෙකක් ඇතුළත 25 වෙනිදා ඉඳලා දැන් ආවාසයේ විදුලිය කපා හැරලා. තේවා පූජා දිනපතා පවත්වාගෙන යනවා අපේ ශබ්ද විකාශන මාර්ගයෙන් ශබ්ද පූජාවන්
ඒ කටයුතු සිද්ධ කර ගැනීමටත් අහිමි කරලයි තිබෙන්නේ. අපේ පන්සල් කෝටිපති පන්සල් නෙමෙයි, සල්ලි තියෙන පන්සල් නෙමෙයි මහ ගොඩක්. ලයිට් කැපුවොත් තව රුපියල් 3000ක් දීලෝනේ ඒක හදන්න. ඉතින් ඒ තත්ත්වයට පත්වෙච්ච පන්සලක් මේ දෙවනි වතාව අපේ ලයිට් කැපුවෝ. ලයිට් නැතුව දැන් ගොඩක් දවස් කීපයක් වෙනවා. මේ අපිට පූජාවවත් තියාගන්න දෙයක් නැහැ. හාමුදුරුවන්ට මේ වතුර ගන්න විදිහක් නැහැ. අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. මේ දායක සභාවම දැන් මොකද කරන්න කියලා අපිට කර කියාගන්න දෙයක් නැතුව තමයි මේ ඉන්නේ. මේ කරන වැඩ ක්‍රියාදාමයන් නිසා අපි හරියටම මේ කලකිරිලා ඉන්නේ මේ හැම දෙයක් ගැනම. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.